සුබෝදෑසනක් වේවා මගේ ආදර අම්මිතාගේ දුවේ පුතේ අද දෙසැම්බර් මාසේ 2 වෙනිදා සඳුදා. අද අපට මතක් කරන්නේ ආගමන සමයේ පළමුණ සතියේ සඳුදා, විශේෂයෙන්ම යෙසායා දිවස්පසල්තුමාගේ පොත 2 වන පරිච්ඡේදයේ 1-5 දක්වා තමයි පළමු කියවීම සඳහන් වෙන්නේ. යුදෙයාවේ ජෙරුසලමේ පිළිබඳ ආමොස්ගේ පුත් යෙසායාට දෙවන් වහන්සේ දුන්නු පණිවිඩේ මොකද්ද? පණිවිඩේ මතු කාලයේදී සමිදන් වහන්සේ දෙව් මැදුර පිහිට ඇති කන්ද උතුම් ලෙසද සියලු කඳුවලට ඉහලින් තිබෙන ලෙසද පිහිටුන් ලබන්නේ කියලා මහා පොරොන්දුවක් දෙනවා. මේ කියන්නේ සංකේතාත්මකවයි. මේ යසායා කියනවා ජනතාවට, ඊශ්‍රා ජනතාවට දෙවියන් වහන්සේ මහා පොරොන්දුවක් ඉෂ්ට කරන්නට යන්නේ. මේ පොරොන්දුව තමයි ගැලවීමේ පොරොන්දුව. බලන්න මතයතුමයි සිසේසේ මහා පුදුමාකාර සිදුවීමක් ගැන කියනව නේද කියලා. මතෙව් 8:5 ඉඳලා 11 දක්වා කියන්නේ අර ශතාධිපතියාගේ සේවකයාට සුවය දුන්න දෙවියන් වහන්සේගේ ආදරය කියලා දුන්නු ජේසුගේ ප්‍රතිහාරය. දැන් බලන්න සතාධිපති ඇවිල්ලා කියනවා, අනේ ස්වාමිනේ මගේ සේවකයා මෙහෙකරුවා අංශභාග රෝගයෙන් පෙළෙනවා, දැඩි වේදනාවෙන් උත්පල වෙලා ඉන්නවා, ඔබ ඇවිත් සුව කරන්න. මෙන්න මේ සුවේ ඉල්ලනකොට ජේසු කියනවා, මම එන්නම් ඔබේ ගෙදර ඇවිදිල්ල සුව කරන්නම්. මෙන්න බලන්න සතාධිපතියාගේ වචන ටික. අනේ ස්වාමිනේ එහෙම කරන්න එපා, ඔබ වහන්සේ මගේ ගෙදරට එන්නට මම සුදුසු නැහැ. ඔබන්සේ වචන මාත්‍රයක් කියන්න ඒ හොඳටම ඇති, මගේ සේවකයා සුවපත් වේවි. ශතාධිපතියා කියන්නේ ආදර අම්මිතාත්තේ දුවේ පුතේ සේනාවේ 100කට අධිපතියා, සේනාවේ 100 දෙනෙක් තමන් යටතේ වැඩ කරන අය. මේ ශතාධිපතියා කියනවා, මම කෙනෙකුට කියද්දි එන්නයි කියද්දි එනවා, යන්නයි කියද්දි එනවා, මේ හැම එකක්ම ඉෂ්ට කරනවා. නමුත් එහෙම තියෙනකොට, එහෙම වෙච්ච මටත් මේ මගේ නිවසට නම් ස්වාමිනේ ඔබවහන්සේ එන්න එපා, මම සුදුසු නෑ එන්න. අතර අම්මේ තාත්තේ මොන බහැපත්කමද මේ තියෙන්නේ? ඔබට මට පුළුවන් ද මේ බහැපත්කමට ඇතුළු වෙන්න? නත්තල් මංගල්‍යය කියන්නේම බහැපත්කමේ මංගල්‍යයයි. අන්න ඒකයි මේ දේව වචන වලින් අපට පෙන්වන්නේ, නිතරම බහැපත්කමේ අගය පෙන්වන සමහර සිදුවීම් ප්‍රතිහාරයන්, විශේෂයෙන්ම පුරාණ ගිවිසුමේ දිවස්පසාදිවරුන්ගේ කියමන් සහ දිවස්පසාදිවරුන් මතක් කරන මේ ගැළවීමේ පොරොන්දුව පිළිබඳව ඔබට මට සවන් දෙන්න පුළුවන් වෙන්නේ මේ දේව වචනේ තුලින්. අනේ නිසයි ඔබටත් මටත් බහැපත්කම පැලඳ ගන්න, මේ බහැපත්කම තුල තමයි අපට මනුෂ්‍යත්වයේ හමුවන්නේ. අපි උසස් මිනිස්සු කියලා හිතේ තියාගෙන උද්දච්ච වෙන්න වෙන්න අපට මිනිස්සු හමු වෙන්නේ නැහැ. අපි අරියට අර මෝල් ගස් ගිලපු මිනිස්සු වගේ අපේ දිහා බලාගෙන අපේ ෂෝක් අපට ෂෝක් කියාගෙන යන ගමනක් විතරයි වෙන්නේ. එහෙම නැතුව අන් අය වෙත හැරෙන්නට නම් බහැපත් වෙන්න. දෙවියන් වහන්සේ එච්චර බහැපත් වුණා නම් ඔබට මට මොන කතාවද නේද? ඔබ හැම දිනාටම ජේසු පිහිටයි.